ශේලොක් සීසන් 2 එකේ එපිසෝඩ් 3 එක. හරි වැඩි කතා නොකර අපි කතාවට යමු. මේ කොටස පටන් ගන්නවත් එක්කම එපිසෝඩ් 1 එකේ වොට්සන්ගේ තෙරපිස්ට් මුණ ගැහෙනවා. වොට්සන් ශේලොක්ව මුණ ගැහෙන කලින් තමයි තෙරපිස්ට් ගාවට ගියේ. ඒත් වොට්සන් දැන් තෙරපිස්ට් ගාවට ගිහින්. ඒ කියන්නේ වොට්සන් ඉන්නේ මොනවා හරි සිදුවීමක් නිසා මානසික වැටිලා. දැන් ඒ ડોක්ටර්ත් අහනවා. මොකක්ද දුනේ ජෝන්? ඒත් වොට්සන්ට ඒක කියා ගන්න බැහැ. ජෝන් අමාරුන් හරි ඒක ඔයා කියන්න ඕනි. එහෙම කියද්දි තමයි වොට්සන් කියන්න පටන් ගන්නෙ. මගේ හොඳම යාළුවා ෂර්ලොක් ෂර්ලොක් මැරුණා. එහෙමම ෆ්ලෑෂ්බැක් එකක් මාස 3කට කලින්. ෂර්ලොක්ගේ වොට්සන් ආර්ට් ගැලරියකට ගිහින් Pulse of Rich and Batch කියන චිත්‍රේ ඒ පින්තූරේ තියෙන දියල්ලක්. එයාලට ඒක ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් උනේ ෂර්ලොක් නිසාලු. එහෙම කියලා ෂර්ලොක්ට ගෞරව කරලා gift එකක් දෙනවා. ෂර්ලොක් ඒක අතට ගද්දිම දියමන්ති බොත්තමක්. ඇරලා බැලුවෙත් නැහැ. ඒක ඇතුළේ මොනවද තියෙන කියලා හරියටම කියනවා. මේ වගේ එකින් එක කේස් විසඳලා දැන් ෂර්ලොක් ගොඩක් ප්‍රසිද්ධයි. මේ වගේ එක කේස් එකක් සෝල් කරපු නිසා එයාට gift එකක් දෙනවා. එහේ මොකද්ද කිව්වොත් ෂර්ලොක්ගේ ආසම තොප්පිය. ෂර්ලොක් ඒක දිගහැරලා බලද්දී හැමෝම කියනවා ෆොටෝ එකක් ගන්න ඒක දාගන්න කියලා. ෂර්ලොක්ට දැන් මුකුත් කරගන්න බෑ. අකමැත්තෙන් වුණත් ඒ කැප් එක දාගන්නවා. ඒ කැප් එක දාගෙන ෂර්ලොක්ට hina වෙන්නත් බෑ. hina වෙන්න නැතුව ඉන්නත් බෑ. ඒක නිසා ලාවට වගේ hina වෙනවා. මේ වගේ කේස් විසඳලා විසඳලා ෂර්ලොක් දැන් ගොඩක්ම ප්‍රසිද්ධයි. ඉස්සර කවුරුවත්ම ෂර්ලොක් ගැන දන්නේ නැහනේ. ඒත් දැන් මුළු නගරෙම වගේ ෂර්ලොක් ගැන දන්නවා. හැබැයි ෂර්ලොක් මේ දේවල් වලට වැඩි කැමති නැහැ. එයා කැමති ප්‍රයිවට් ඩිටෙක්ටිව් කෙනෙක් වගේ කාටවත් නොදෙනවත්ම ඉන්න. දැන් රූම් එකට ඇවිල්ලා අර කැප් එකට ගහලා ඒ කැප් එකට බයිනවා. මොනවාද මේ කැප් එක? පැති දෙකක කන් දෙකක් වගේ දාලා වොට්සන් මේක ඔයාම දාගන්න. එහෙම කියලා වොට්සන් ඉන්න තැනට විසික් කරනවා. එහෙම මේ සීන් එක කට් කළා. ටවර් ඔෆ් ලන්ඩන් වල හරියටම 11ට මෝරියාට ඇතුළට යනවා. හෙඩ්සෙට් එකක් ගාගෙන සින්දු අහගෙන චුයින්ගම් එකකුත් හපහපා. ඒ හැරෙ තියෙන හිටපු රජිනගේ ඔටුන්නයි සිංහාසනය ළඟට යනවා. ඒක ළඟට ගිහින් එයාගේ ෆෝන් එක ඔටුන්නක් වගේ ලෝකයක් දාපු ඇප් එකක් තියෙනවා. ඒක ක්ලික් කරා විතරයි මුළු ටවර් ඔෆ් ලන්ඩන් එකම හැක් වෙලා එයාගේ යටතට එනවා. දොරවල්, CCTV හැම දෙයක්ම හැක් වෙනවා. ඒත් එක මීළඟට පිගි බැංක් ලොගෝ එකත් එක්ක ඇප් එකක් තියෙනවා. ඒක වුණා ලන්ඩන් සෙන්ට්‍රල් බැංක් එකේ දොරවල් ඔක්කොම ඇරෙනවා. ඒ බැංක් එකේ වෝල්ට් එකේ දොර පවා මේ ඇලර්ට් එක පොලිසියට යනවා. ලෙස්ටඩොයි සැලිය එක තුල කාර් එක එන ගමන් ඉද්දී ඒ ලන්ඩන් බැංක් එකේ කේස් එකක් ආරංචි වෙනවා. ඒ වුණාට මෙයාලා එකටම හැක් වුණ තැන ටවර් ඔෆ් ලන්ඩන් එකට යනවා. මෙහෙ මෝරියාටි එළඟ රජිනගේ පුටුව ඔටුන්න එහෙම තිබ්බනේ. ඒක ලොකු වීදුරු වලින් වහලා තියෙන්නේ. ඒක ශක්තිමත්. ඒක කොච්චර ට්‍රයි කරත් කඩන්න බැරි කණ්ණාඩියක්. ඒ තරමට ශක්තිමත්. ඒ වුණාට මෝරියාටි කූල් එකේ සින්දුවක් අහන ගම මාකරකින් ඒ වීදුරේ ලියනවා ගෙඩ් ද ෂර්ලොක් කියලා ස්මයිල් ෆේස් එකකුත් අඳලා. ඊළඟට ෆෝන් එකේ ඉරගෙදර ඉන්නා වගේ ලෝගෝ එකක් දාපු ඇප් එකක් තියෙනවා. ඒක ක්ලික් කරා විතරයි ලන්ඩන් සෙන්ට්‍රල් ජෛල් එකේ දොරවල් ඔක්කොම විවෘත වෙනවා. ඒකත් මෝරියාටි හැක් කරනවා. එකම එක ටච් එකකින්. ඊට පස්සේ එයාගේ කටේ තිබ්බ චුයිංගම් එක අරන් එතන ඉස්සරහා තිබ්බ වීදුරේ අලවනවා. ඊට පස්සේ ඩයමන්ඩ් එකක් අරන් ඒකේ උල් පැත්තේ චුයිංගම් එක ඇතුළට හිටින්න අලවනවා. එම ෆයර් එක්ස්ටින්ගිෂර් එකක් අරන් ඒ ඩයමන්ඩ් එකට හයියෙන් ගහද්දී ඒ වීදුර කුඩු වෙලා යනවා. දැන් ඒ හරියට පොලිසිය එන්න අපේ මෝරියාටි මහරජිනගේ පුටුවේ ඉඳගෙන අර ඔටුන්නත් පැලඳගෙන මොකද තුනේ නැති ගන්නට එතනට වෙලා ඉන්නවා. මේ ෂර්ලොක්ට මැසේජ් එකක් එනවා. ටවර් හිල් එකට එන්න. ඇවිල්ලා මාත් එක්ක සෙල්ලම් කරන්න. ජිම් මෝරියාටි. මෝරියාටි ගෙට් ෂර්ලොක් කියලා අර කණ්ණාඩිය ලීලා දිබ්බනේ. ඒ හින්ද හැමෝටම ෂර්ලොක් ගැන සැකයක් ඇති වෙනවා. ෂර්ලොක්ත් මේකට සම්බන්ධ ඇති කියලා. ඒක නිසාම ෂර්ලොක්වත් උසාවියට ගෙන්නනවා. දැන් ෂර්ලොක් එයා උසාවියේ රෙස්ට් රූම් එකේ මූණ පීදගෙන ඉද්දී ඒ හරියට ලේඩි කෙනෙක් එනවා. එයා ෂර්ලොක්ගේ ෆෑන් කෙනෙක් කියලා. ඒ ෂර්ලොක් එයාව ස්කෑන් කරලා කියනවා ඔයා මගේ රසිකයෙක් වෙන්න බෑ. ඔයාගේ අත්වල තියෙන සලකුණ ඒක මේසෙකේ කෝණයක් වගේ. ඒක නිසාම ඔයා ටයිප් කරන කෙනෙක් වෙන්න ඕනේ ගොඩක් වේගෙන් ලොකු පීඩනයක් එක්ක. ඒ වගේම අතේ තීන්ත බැලලමක් තියෙනවා. ඔයාගේ ජැකට් එකේ පොකට් එකත් ඉස්සරහට આવી. ඒකේ ෆෝන් එක පේනවා. ඒ කියන්නේ ඔයා රෙකෝඩ් කරනවා. අනික ඔයාගේ පැල්ලම ඔයා ඕනි කමින්ම තමයි එතන තීන්ත ටිකක් ගාගත්තේ. එහෙම කියලා ඒ තීන්ත වල සුවඳ බලනවා. ඒක තෙල් වගේකුත් කලවම් කරලා. මේක පත්‍ර ප්‍රින්ට් කරන්න ගන්න තෙල් වර්ගයක්. ඒ කියන්නේ ඔයා ජර්නලිස්ට් කෙනෙක්. ඔයා මාව ටෙස්ට් කරන්න තමයි මෙහෙම ආවේ කියලා කියද්දි එයා ඒක අහලා පුදුම වෙනවා. එයා කියපු ඒවා හරියටම හරි. ඊට පස්සේ කියනවා මම රේලි කියලා. එතකොට ෂර්ලොක් මට ඔයත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. මං යනවා කියලා යද්දි රේලි ෂර්ලොක් ගාවට ඇවිත් මොන හරි උදව්වක් ඕන නම් මට කතා කරන්න කියලා එයාගේ කාඩ් එකේ බලෙන්ම සාක්කුවේ දාලා අරනවා. එහෙනම් ෂර්ලොක් උසාවි කූඩුවට යන්න මෝරියාටි පිටිකරුවෙක් විදියට එහා පැත්තේ ඉන්නවා. ෂර්ලොක් ලෝයර් රහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. ඊට කලින්ම උත්තර දෙනවා. ෂර්ලොක් කියනවා මෝරියාටි කියන්නේ මිනිහෙක්ම නෙවෙයි. එයා මකුලුවෙක් වගේ. මකුළු දැලක් වගේ ජාලයක් මැද ඉන්න කෙනෙක්. එයා තමයි අපරාධ කල්ලි වල මාස්ටර් මයින්ඩ්. හැම අපරාධයකටම අයිඩියා දෙන්නේ මෝරියාටි. හරි ෂර්ලොක්, ඔයා මෙච්චර මෝරියාටි ගැන කියන්නේ. ඔයා කී වතාවක් මෝරියාටිව දැකලා තියෙනවද? එකපාරයි ඒකත් විනාඩි 5යි. මේ දෙවෙනි වතාව.
එහෙම කියද්දි ජජ් අහනවා එකපාරක් දැකලා මේ ඔක්කොම කියන්න පුළුවන්ද ඔයාට එහෙම කියද්දි ෂර්ලොක් මොරියාටිව ඊට කලින් දැකලා හරි තියෙනවා මෙතන ජූරියක ඉන්න 12 දෙනෙක් ඒ 12 දෙනාගේ තීන්දුව අනුව තමයි ජජ් ඩිසයිඩ් කරන්නේ එයා වැරදි කරුවාද නැත්නම් නිවැරදි කරුද කියලා ෂර්ලොක් ඒ 12 දෙනා දිහා තප්පර ගාණක් බලලා ඒ 12 දෙනා ගැනම කියාගෙන කියාගෙන යනවා එක්කෙනෙක් පුස්තකාලාධිපති කෙනෙක් දෙන්නෙක් ගුරුවරු ඒ වගේම දෙන්නෙක් ජොබ් කරන අය ඒ වගේම තව කෙනෙක් වෛද්‍ය ලේකම් එතනින් 7 දෙනෙක් බඳලා ඒත් ඒ අස්සෙම දෙන්නට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා මේක බලලා ජජ් ෂර්ලොක්ට බනිනවා ඔයාගේ දක්ෂකම පෙන්වන්න ඕනේ නැහැ ඔයා එයා අහන ප්‍රශ්නවලට උත්තර දුන්නත් ඇති ඒ ෂර්ලොක් අහන පාටක් නැහැ ඒක නිසාම ෂර්ලොක්වත් මෝරියාටිත් එක්කම හිරගෙදර දානවා වොට්සන් ඇවිල්ලා එයාව බේල් එකකින් එළියට ගන්නවා දැන් ෂර්ලොක් ගෙදරට ඇවිත් ෂර්ලොක් කල්පනා කරනවා ෂර්ලොක් කලබල වෙලා වගේ ඒ වගේ මේක දැකලා වොට්සන් අහනවා ෂර්ලොක් ඇයි ඔයා ටිකක් ටෙන්ෂන් වෙලා වගේනේ නෑ වොට්සන් මට ටෙන්ෂන් එකක් නැහැ ඒත් මෝරියාටි එයා හිතුවනේ යවුටුන්න හොරකම් කරගෙන එතනින් යන්න තිබ්බා ඒ වගේම හිරගෙදර ඉන්න අයත් එළියට යවන්න තිබ්බා බැංකුවේ තියෙන සල්ලි ටිකක් අරගන්න තිබ්බා ඒත් එයා එහෙම කරේ නැහැ ඒ කියන්නේ එයාගාව වෙන ප්ලෑනක් තියෙනවා එහෙම කියාගෙන ඉද්දී ඊළඟ දවසේ උසාවියේදී මෝරියාටිට විරුද්ධව කිසිම සාක්ෂියක් නැති නිසා ජූරිය ඉන්න ඇත් මෝරියාටි නිවැරදි කරු කියලා කියපු නිසා මෝරියාටිව නිදහස් කරනවා ඒත් එතන ඉන්න හැමෝටම දන්නවා මෝරියාටි වැරදි කරු කියලා ඒත් උසාවියට ඕනේ සාක්ෂි ඉතින් සාක්ෂියක් නැති හේතුවෙන්ද මෝරියාටිව නිදහස් කරනවා මේකන වොට්සන් ෂර්ලොක්ට කියන්න ෂර්ලොක් මේසේ තේ කප් දෙකක් තියලා කවුරු හරි එනවා කියලා දන්නවා ඒක නිසාම තේ හදලා තියලා වයලිනේ වාදනය කරගෙන ඉන්නවා දැන් ෂර්ලොක් හිතුවා වගේම මෝරියාටි ෂර්ලොක්ව හම්බෙන්න එනවා ඇවිල්ලා තේත් බොනවා තේ බොදි ෂර්ලොක් අහනවා එහෙනම් ඔයා ජූරියක ඉන්න 12 දෙනාව ෂේප් කරගත්තා ඔව් ෂර්ලොක් එයාලගේ වීක්නස් පොයින්ට් එක දැනගෙන එයාලව තර්ජනය කරා ඒක නිසා එයාලා කොහොමත් මං කියන දේ අහන්න ඕනි ෂර්ලොක් ඔයා දන්නවද ඔයයි මායි කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් ඒත් ඔයා මට එපා වෙනවා මොකද ඔයා ඉන්නේ හොඳ පැත්තේ මෝරියාටි මෙහෙම කතා කරන ගමන් එයාගේ ඇඟිලි වලින් කකුල් තට්ටු කරනවා හරියට සංඥාවක් වගේ මෙයා මෙහෙම කරනක ෂර්ලොක්ත් දකිනවා ඒත් ඒ ගැන වැඩි හිතන්නේ නැහැ ෂර්ලොක් ඔයා දන්නවද මං කොහොමද ඒ තුනම හැක් කරේ කියලා මගේ ළඟ කෝඩ්ස් ටිකක් තියෙනවා ඒක පාවිච්චි කරලා ඕනම තැනක දොර අරින්න පුළුවන් ඒත් ෂර්ලොක් කියනවා ඔයාට කොච්චර පුළුවන් වුණත් ඔයාට සල්ලි බලය කිසිම දෙයක් වැඩක් නැහැ එහෙනම් ඔයාට මොනා දෝනි එහෙම කියද්දි මෝරියාටි කියනවා මට ප්‍රශ්න ඕනේ මට ප්‍රශ්න විසඳන්න ඕනේ අපි දෙන්න අතර තියෙන අන්තිම ප්‍රශ්නය ඒකත් විසඳ ගන්න ඕනේ අපි දෙන්න අතර ප්‍රශ්න තික්මන්ට පටන් ගනි ෂර්ලොක් ඒක තමයි ෆෝල් එක මට කොහොම හරි ඔයාව පරද්දන්න ඕනි ෂර්ලොක් තුරංගනා කතාවට සම්ප්‍රදායික දුෂ්ටෙක් අවශ්‍යයි ෂර්ලොක් එහෙම කියලා 아무තු දෙයක්වත් කියලා මෝරියාටි එතනින් යනවා ෂර්ලොක්ට අර කතාව ගැන කිසිම අයිඩියා එකක් නැහැ දැන් මෝරියාටිගේ නඩුව ගැන පත්තරවලත් එනවා උසාවියේ දුන්න තීන්දුව දැකලා හැමෝම පුදුම වෙනවා ඒ ගැන පත්තරවලත් ලියනවා එහෙම මෝරියාටිත් පේන්නේ නැතිවම යනවා දැන් මාස දෙකකට පස්සේ වොට්සන් ළඟ තියෙන ATM machine එකෙන් සල්ලි ගන්න යද්දි ඒ හරියට කාර් එකක් එනවා කාර් එකක් එද්දිම වොට්සන් දැනගන්නවා මේ මයික්‍රොෆ්ට් එකේ වැඩක් කියලා හිතුව වගේ මයික්‍රොෆ්ට් ඉන්න තැන කාර් එකෙන් එක්ක යනවා මයික්‍රොෆ්ට් හම්බුන ගමන් මයික්‍රොෆ්ට් පේපර් එකක් පෙන්නනවා ඒකේ දාර උසාවියේදී මීට් උනේ රිලේ කියලා ජර්නලිස්ට් කෙනෙක් අන්න එයා ෂර්ලොක් ගැන ලියලා තිනවා එයාගේ යාළුවෙක් ඇවිත් එයාට කිව්වලු ෂර්ලොක් කියන්නේ බොරු කාරේ ෂර්ලොක්ම ප්‍රශ්න ඇති කරලා එයාම හොයාගන්නවා වගේ රඟපාල ප්‍රසිද්ධ වෙනවලු මේ බ්‍රූක් කියන්නේ ෂර්ලොක්ගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක්ලු ඒ වගේම මයික්‍රොෆ්ට් තව දෙයක් පෙන්නනවා ෂර්ලොක්ලා ගෙදර වටේටම මොස්ට් වොන්ටඩ් ක්‍රිමිනල්ස්ලා කුලියට මිනි මරණ අය එහෙම කියලා හතර දෙනේ ෂර්ලොක්ලා ගෙදර වටේ ඇවිද ෂර්ලොක්ව වොච් කරනවලු වොට්සන් ඔයාටම දැන් හිතාගන්න පුළුවන් ද මේක වෙන්නේ මොකද්ද කියලා එතකොට වොට්සන් අහනවා මයික්‍රොෆ්ට් ඔයා කියන්නේ මේ ඔක්කොටම හේතුව මෝරියාටි කියලාද මං හිතන්නේ එහෙම මොකද ෂර්ලොක්ට පොරොන්දුනානේ එයා ආයි පාරක් එනවා කියලා ඒත් මේ වැඩේ කරන්නේ මෝරියාට නම් අපි මෙලහකට මැරිලා එහෙනම් මෝරියාට නැත්තම් වෙන කවුරු වෙන්නද අනිවාර්යෙන් මෝරියාටි තමයි මේ වැඩේ කරනව ඇත්තේ පොඩක් පරිස්සමෙන් ඉන්න වොට්සන් හැමතැනම ගැන නෝට් කරගෙන ඉන්න කියලා මයික්‍රොෆ්ට් එතනින් වොට්සන්ව යවනවා වොට්සන් උත් දැන් ගෙදර ගාවට ආවිත් බලද්දි මයික්‍රොෆ්ට් කිව්වා වගේම අර මිනි මරුව ටික මේ හැරි වොච් කරගෙන ඉන්නවා ඒත් එක්කම එහෙර රතුපාරින් සීල් කරපු ලෙටර් එකක් තියෙනවා වොට්සන් උත් ඒක ඉරලා බලන්න ඒක ඇතුලේ පාන් කුඩු වගේ කුඩු වර්ගයක් තියෙනවා වොට්සන් උත් ඒකෙන් ටිකක් සාක්කුව දාගෙන උඩට යනවා බලද්දි උඩ ෂර්ලොක් මුණ ගැහෙන්න ලෙස්ටඩොයි සැලී ඇවිත් ඇයි දිගොත් ෂර්ලොක්ට කේස් එකක් දෙන්න ළමයි දෙන්නේ කතුරු දහම් වෙලාලු ඉතින් ෂර්ලොක්ත් එහෙට යන්න හදද්දී අපිට ඒ සීන් එක පේනවා බ්ලැක් ඇන්ඩ් වයිට් කැමරාවක හරියට නෑ ෂර්ලොක්ලා ගෙදර රහස් CCTV කැමරාවක් තියෙනවා වගේ දැන් ෂර්ලොක්ත් අර ගෙදරට ගිහින් බලන්න ඇරි අර වොට්සන් ගාව තිබ්බ ලියුමක් වගේ අන්න ඒ වගේම ලියුමක් තියෙනවා ඒක ඇතුළේ සුරංගනා කතා පොතක් තියෙනවා දැන් ෂර්ලොක් ඒ දෙන්න නිදා ගන්න තැනට ගිහින් පොඩක් පරීක්ෂා කරලා බලනවා එතකොට ෂර්ලොක් දැනගන්නවා එතනින් කෙනෙක් ටිකක් රහස් කතා පොත් කියවෙනවා ඒ වගේම එයා පොඩ්ඩක් විශේෂයි
ඒක නිසාම එයා මොන හරි ක්ලූ එකක් දීලා ඇති කියලා හිතලා ඒ හැරි චෙක් කරලා බලද්දි අමුතු සුවඳක් එනවා ඒත් එකෙන් බෝතලයක්වත් අහු වෙනවා දැන් ලයිට් ඔෆ් කරලා බලද්දි ඒ හැරි තනින් තන දිලිසෙන්න පටන් ගන්නවා අපි බේර ගන්න එම වැටින් ටෝච් එක ගලපලා අඩිපාරක් පේනවා ඒක දිගේ ගියාම එක තැනක නැවතෙනවා හැමම කියන එතනින් එහාට අඩිපාරක් නැහැ ඒක නිසා මේ ක්ලූ එක වැඩක් නැහැ කියලා ඒත් එකම ෂේලොක් නෑ ඒ කිඩ්නැපර් මේ දෙනව ජනේලෙන් තම අරන් ගිහින් තියෙන්නේ එහෙම කියලා ඒ හැරි ජනේලයක් පෙන්නනවා ඒත් එකම ෂේලොක් ඒ අඩිපාරවල ලොකු බූට් සවද්ද තියෙන අඩිපාර අන්න ඒක බූට් ප්‍රින්ට් එක ගලවලා ගන්නවා ඒක අරගෙන ගිහින් ලැබ් එකේ ටෙස්ට් කරලා බලන්න එහෙම මොලි වැඩ කරන ලැබ් එකට ගිහින් ඒ ෆුට් ප්‍රින්ට් එකේ තියෙන හැම තෙල් වර්ගයක්ම පරීක්ෂා කරනවා එතනින් පළවෙනිම ක්ලූ එකක් හම් වෙනවා ඒක චෝක් අඩංගු වෙලා තියෙනවා කියලා දෙවෙනි එක ඇස්පෝල්ට් තුන ගඩොල් කුඩු හතර වෙජිටේෂන්ස් ඒ කියන්නේ එළවලු ගස් වගේ පස්සෙනි එක විදියට ග්ලිසරල් මොලිකියුල් කියලා කිමිකල් එකක් අහු වෙනවා ඒ චෙලොක්ට එක මොකේද අඩංගු වෙලා තියෙන කියලා හරියට අයිඩියා එකක් නැහැ ඒත් එක්කම වොට්සන් අර ගෙදර ගත්ත ෆොටෝස් බලලා චෙලොක් මේ බලන්න මේ වගේම සීල් එකක් තියෙන කවරයක් අපේ ගෙදර ඉස්සරහත් තිබ්බා මේ තියෙන එක කියලා ඒ කවරේ දෙද්දි චෙලොක්ට ඒක තියෙන පාන් කුඩු ටික අතගාලා චෙලොක්ට දෙයක් මතක් වෙනවා මොරියට යාව හම් වෙන්නදී කියනවා සුරංගනා කතාවට පරණ කාලේ දුෂ්ටෙක් ඕනි කියලා අන්න ඒ වගේම ක්ලූස් දෙයක් තමයි දීලා තියෙන්නේ එකක් සුරංගනා කතා පොතක් අනිත් එක මේ පාන් කුඩු හරියට හැන්සල් ඇන් ග්‍රේටල් කතා වගේ ඒත් එකම ෂේලොක්ට මතක් වෙනවා ඒ කියන්නේ මේ දෙන්නා එකංගී කට්ටිය එයාලට හොඳට කන්න දෙනවා ඒ කියන්නේ ග්ලිසරල් මොලිකියුල් එක අඩංගු වෙලා තියෙන කෑමක් සාමාන්‍යයෙන් ග්ලිසරල් මොලිකියුල් පාවිච්චි කරන්නේ චොකලට් හදන්න දැන් ෂේලොක්ට පස්සෙනි ක්ලූ එක ලැබුණා PGPR දැන් ලැබුණු ක්ලූ එක අනුව ෂේලොක් ගෙස් කරනවා මේ කට්ටිය අනිවාර්යෙන් චොකලට් ෆැක්ටරි එක තමයි හිර කරලා ඇත්තේ කියලා එහෙම කියලා එතනින් යද්දි පොලිසියට ඒ කටින් ෆැක්ස් එකක් ඇවිත් එයාලා මැරිගෙන ඉන්නවා කියලා. ඒ කියන්නේ ෂේලොක්ට වැඩි වෙලාවක් නැහැ. ඉක්මනට මේ දෙන්න හොයා ගන්න ඕනි. දැන් ෂේලොක්ට තියෙන එකම එක ක්‍රමයයි මේ ක්ලූ පහම අඩංගු වෙලා තියෙන තැනක් හොයා ගන්න ඕනි. ඒක චොක්ලට් ෆැක්ටරියක් වෙන්න ඕනි. ගඩොල් වලින් හදපු චොක්ලට් ෆැක්ටරියක් වෙන්න ඕනි. ඒ හැරේ ඇස්පල් තියෙන්න ඕනි. ඒ කියන්නේ තාර. ඒ කියන්නේ ඒක ළඟ තාර පාරක් තියෙන්න ඕනි. ඒ වගේම චෝක්. චෝක් මැටි අඩංගු වෙලා තියෙන්න ඕනි. දැන් ෂේලොක් පොඩි ස්කෑන් එකක් දාලා බලනවා. එහෙම තනක් තියනවද කියලා ඒත් හරියටම ෂෙලොක්ට ඒක හොයාගන්න බැරි නිසාම එයා හෝම්ලස් නෙට්වර්ක්කින් උදව්වක් ඉල්ලන්න එයා ඒ ෂෙනිකව ඒ උත්තර ලබා දෙනවා ෂෙලොක් ආයෙත් මයින්ඩ් එකේ මැප් එකක් වගේ හදලා එයා ස්කෑන් කරලා බලද්දි එහෙම තනක් තියෙන්නේ ඇඩල් ස්ටෝන් වල දැන් ඉක්මනට මෙහෙට ගිහින් මේ ළමයි දෙන්න ඉන්නවද කියලා බලනවා බලද්දි ඒ දෙන්නත් ඉන්නවා මේ දෙන්නට ගොඩක් චොකලට් කවලා තියෙනවා ඒක නිසා මේ දෙන්නට කලන්තේ දාලත් එක්ක දැන් ඒ දෙන්නා එතනින් බේරගෙන පොලිසියට එක්කන් එනවා එමම ෂේලොක් ඒ දෙන මුණ ගැහෙන්න යන්න හදද්දි අර පුංචි ගෑන ළම ෂේලොක් දැකලා බය වෙලා යටි ගිරියෙන් කෑ ගහනවා හරියට ෂේලොක් මෙයාලා දෙනවා පැහැරගෙන ගියා වගේ දැන් මේ ගැන සැලික් කතා වෙනවා සැලිට ටිකක් සැකයි දැන් ෂේලොක් ගැන එදිකෝ සැලිට ෂේලොක් මුලින්දන් පේන්න බෑ ඒක නිසා ෂේලොක්ට නිකන් කියනවා ඔයා කොහොමද එකම එක අඩිපාරකින් ඉන්න තැන හොයාගත්තේ ඒක නම් විශ්වාස කරන්නත් බෑ එහෙම කියද්දි ෂේලොක් ඇහුන් නැති ගන්නට එතනින් ඉමීට එනවා ෂේලොක්ට ටිකක් කවුල් වගේ එතනින් එලියට ඇවිත් ටැක්සි එකට කතා කරනවා වොට්සන් උත්යත් එක්ක එන්න හදද්දි නෑ වොට්සන් මම මේ කියන්න වා තව ටැක්සියක් අල්ලගෙන එන්න කියලා ෂේලොක් විතරක් ඒකේ නගිනවා දැන් මෙහි සැලි ලෙස්ටර්ටත් මේ ගැන විස්තර කරලා කියද්දි ලෙස්ටර් ෂේලොක් ගැන හොඳටම දන්නවනේ ලෙස්ටර් ෂේලොක්ගේ යාළුවානේ එයා ඒක විශ්වාස කරන්නේ නැහැ ඒත් සැලි අතහරින පාටක් නැහැ එමම ෂේලොක්ව පෙන්නනවා ෂේලොක් කැබ් එක යද්දි ඒ හරි ටීවී එකේ මෝරියටි කතා කරනවා පේනවා ෂේලොක්ට එයාගේ කතා අහලා කේන්තිත් එක්ක එයා කේන්තිර ටැක්සියත් නවත්තන්න කියනවා ඒක අහලා ඩ්‍රයිවරුත් නවත්තනවා ෂේලොක් නවත්තලා එළියට බැහැලා සල්ලි දෙන්න හදද්දි ඒ ටැක්සි ඩ්‍රයිවර් වෙන කවුරුත් නැහැ මෝරියාටි ෂේලොක් දිහා බැලලා මට සල්ලි ඕන නැහැ කියලා එතනින් යනවා ෂේලොක් මෝරියාටි දැකලා ඉක්මනටම ටැක්සිය නවත්තන්න හදනවා ඒත් බැහැ ටැක්සිය ඊට කලින්ම යනවා එහෙමම ෂේලොක් පාර මැද ඉද්දි පිටිපස්සෙන් කාර්යයක් ඇවිත් ෂේලොක්ව හප්පන්න වගේ එනවා ෂේලොක් හැප්පෙන්න ඕන මෙන්න තියදි කවුද කෙනෙක් ෂේලොක්ව බේර ගන්නවා ඒ වෙන කවුරුත් නෙමෙයි අර මයික්‍රොෆ් පෙන්නා ඔය මිනි මරුවෝ අන්න එයාලකින් කෙනෙක් දැන් ෂේලොක් එයා ගැන දන්නේ නැහැනේ ෂේලොක් ස්තුති කරන්න අතට අත දෙන්න හදද්දිම එයාට කවුද කෙනෙක් ස්නැපරෙන් වැඩ තියලා එයාව එතරම් මරලා දානවා ඒත් එක්ක මේ හරියට වොට්සන් උත් එනවා වොට්සන් ෂේලොක්ට මයික්‍රොෆ් කියපු කතාව දැන් තමයි කියන්නේ මේ කාලේ ෂේලොක් එයාලා කොහොමත් මාව මරන් දාවේ නැහැ මේ වැඩි කාපු කෙනත් මාව බේරගත්තා ඒ කියන්නේ මගේ ළඟ එයාලට ඕනි මොන හරි දෙයක් තියෙනවා එහෙම කියාගෙන ෂේලොක්ට සැක එයාව කවුරු හරි වොච් කරනවා කියලා එහෙම ලැප් එක කනෙක්ට් කරලා බලනවා වයිෆයි නෙට්වර්ක් එකලින් මොන හරි කනෙක්ට් වෙලාද කියලා ෂේලොක් හිතුව වගේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා ෂේලොක් ගෙදර පුරාම චෙක් කරනවා එතකොට මෙතන තියෙන කැමරාවක් අහු වෙනවා ඉස්සෙල්ලා ෂේලොක් ගෙදරින් එළියට යද්දි බ්ලැක් ඇන්ඩ් වයිට් කැමරාවකින් වීඩියෝ එකක් පෙන්නවා අන්න ඒ කැමරාව තමයි දැන් ෂේලොක් හොයාගන්නේ දැන් මෙහේ
සැලී ලෙස්ටර්ට කිව්වට ෂෙලොක් අතරම් ගොඩ ගන්න නැහැනේ. ඒක නිසාම සැලී ලෙස්ටර්ට වඩා උසස් නිලධාරින්ට මේ ගැන කම්ප්ලේන් කරනවා. දැන් ඒක නිසා එයා ඔක්කොම එකතුලා ෂෙලොක් අතරම් ගොඩ ගන්න එනවා. ඒත් එක්කම ෂෙලොක්ට රතු සීල්ලේ ගහපු තවලියුමක් එනවා. ඒක ඇතුළේ තියෙන ඉගුරු පාන් බිස්කට් එකක්. ෂෙලොක් ඒක දිහා බලාගෙන ඉන්න. ඒ හැරෙට පොලිසියෙන් එනවා ෂෙලොක් ඇරස් කරන්න. ඒ වුණාට ලෙස්ටර්ට මේ ගැන වැඩි කැමැත්තක් නැහැ. උසස් නිලධාරියා බල කරපු නිසා තමයි ලෙස්ටර් ෂෙලොක් ඇරස් කරන්න ආවේ. ඒත් එක්කම වොට්සන් කියනවා එයා වරස් කරනවා නම් මාවත් අරස් කරන්න කියලා. ඒකට ලෙස්ටර් නැහැ. ඔයා වරස් කරන්න අපිට අයිතියක් නැහැ. ඔයා වරස් කරන්න අපිට වොරන්ට් එකකුත් නැහැ. ඔයා කිසි දෙයකට සම්බන්ධ නැහැ. එහෙම කියලා ෂෙලොක්ත් එක්ක ලෙස්ටර් පහළට යනවා. ඒත් එක්කම උසස් නිලධාරිය උඩට එන්න. වොට්සන් මාව වරස් කරන්න හේතුවක් නැත්තේ. ඉඳා උඹට කියනවා වගේ උසස් නිලධාරියගේ නහය කුඩුවෙන් එකක් ගහනවා. දැන් වැරද්දක් කරලා තියෙනවනේ. ඒක නිසා ෂෙලොක් එක්කම වොට්සන්ටත් මාන්ති දානවා. එහෙමම ෂෙලොක් වොට්සන්ට කියනවා අපිට අප දෙන්න කවුරුත් නැහැ. ඒක නිසා අපිම නිදාස් වෙන්න ඕනි කියලා. ඒ හැරි ඉන්න කෙනෙක්ට ඇටැක් කරලා තුවක්කු අරන්. එතින් හැමෝටම තුවක්කු දික් කළා කියනවා ධන ගහන්න කියලා. ඒත් ඒක කවුරුත් අහන පාටක් නැහැ. මේ වෙලාවේ ලෙස්ටර් එයා කියනවා හැමෝම කරුණා කරලා ධන ගහන්න. ෂෙලොක් කියන දේ කරනවා. එහෙම ගියදි හැමෝම බයයි ධන ගහන්න. ෂෙලොක් වෙච්චන එතනින් පැනලා දුවගෙන යනවා. එහෙමම ෂෙලොක් කම්බි වැටක් උඩින් පැනලා යන්න. වොට්සන් එතනින් පැන ගන්න බෑ. ඊට පස්සේ දෙන්නම කොහොම හරි එතනින් බේරලා එන්න. වොට්සන් කියනවා ෂෙලොක් අපේ පස්සෙන් කවුරු හරි ෆලෝ කරනවා. මං හිතන්නේ මිනි මරු වෙන්න ඇති. අපි එයාලා වලගෙන ප්‍රශ්න කරමු ෂෙලොක්. එහෙම කියද්දි ෂෙලොකුත් කියනවා එයාලා ළඟට අපිට යන්න ඕනි වෙන එකක් නැහැ. අපි ළඟට මෙයාලයි. දැන් බලන්නකෝ. එහෙම කියලා බස් එකක් ඇද්දි පාර මැදට පනින්න. අර මිනි මරුගෙන් කෙනෙක් ඇවිල්ලා ෂෙලොක්වයි වොට්සන්වයි බේර ගන්නවා. ෂෙලොකුත් බලාපොරොත්තු වෙන එක තමයි. දැන් ෂෙලොක් එයා දිහාට තුවක්කෝ දික් කළා. ඔයා කවුද? ඔයාට මොනවද ඕනි කියලා අහද්දි ඔයා ගෙදරට ඇවිත් මෝරියාට දුන්න කී කෝඩ් එක ඕනි කියලා කියනවා. මෙයා කියනකන් ෂෙලොක්ට එහෙම කී කෝඩ් එකක් ගැන දන්නේවත් නැහැ. මෝරියාට කිව්වනේ කී කෝඩ් එක පාවිච්චි කරලා ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. අන්න ඒක නිසාම මෙයාලත් ඒක හොයාගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් ෂෙලොක්ට මොන හරි වුණත් ඒ කෝඩ් එක අරගන්න බෑනේ. ඒක නිසාමයි ෂෙලොක්ව බේරගත්තේ. ඉතින් මේ දේවල් කියනවත් එක්කම කවුද කෙනෙක් ස්නයිපරෙන් යාට වෙඩි තියලා මරලා දානවා. දැන් ෂෙලොක්ට මොනා කරන්න කියලා හිතාගන්න බෑ. ඒත් එක්කම වොට්සන් අර පේපර් එකේ තියෙන ආටිකල් එක ෂෙලොක්ට පෙන්නන්න. ෂෙලොක් මේ රෙලියව දන්නවනේ. ඒ විතරක් නෙවෙයි රෙලියගේ කාඩ් එකත් ෂෙලොක්ට දීලා තිබ්බනේ. ඒක නිසාම රෙලියව හොයාගෙන රෙලියලා ගෙදරට යනවා. එහේකින් රෙලියව හම් වෙලා කවුද බ්‍රූක් කියලා අහනවා. ඒත් එක්කම එහේට දොර අරගෙන කවුද එනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි මෝරියාටි. මෝරියාටි ෂෙලොක්ව දැකලා ඔයාට කොහොමද දන්නේ මම මෙහෙ ඉන්නවා කියලා. එහෙම කියලා ෂෙලොක්ව දැකලා බය වෙනවා. බලද්දී එයා තමයි රිචඩ් බ්‍රූක්ලු. දැන් වොට්සන් අර ජර්නලිස්ට්කින් අහනවා. එතකොට ඔයා කියන්නේ මෝරියාටි තමයි රිචඩ් බ්‍රූක් කියලාද? ඔව්. ඇත්තම කිව්වොත් මෝරියාටි කියලා කෙනෙක්ම නැහැ. මේ ෂෙලොක් තමයි රිචඩ් බ්‍රූක්ව හයර් කරලා මෝරියාටි වගේ රඟපාන්න කියලා තියෙන්නේ. දැන් මෝරියාටි කියනවා වොට්සන් මං දන්නවා හොඳ කෙනෙක් කියලා. ප්ලීස් මට මුකුත් කරන්න එපා. එහෙම කියද්දි වොට්සන් කියනවා මං දන්නවා ඔයා තමයි මෝරියාටි. ඔයා තමයි මාව කුපුරවන්නත් හැදුවේ. නෑ වොට්සන් මට සමා වෙන්න. මේ ඔක්කොම ෂෙලොක් කියලායි මං කරේ. මගලන් සාක්ෂිත් තියෙනවා. එහෙම කියලා ජර්නලිස්ට්ලා ඒ සාක්ෂි පෙන්වන්න කියද්දි එයත් පෙන්නනවා. ඒ සාක්ෂි වලට අනුව මෙයාගේ නම බ්‍රූක්. එයා පොඩි ළමයිගේ ටීවී වැඩසටහනක් කරන කෙනෙක්. ඒ වගේම කිඩ් ස්ටෝරිස් ලියන කෙනෙක්. ප්ලීස් මේ ටික බලලා හරි විශ්වාස කරන්න. ෂෙලොක් දැන්වත් මෙයාලට කියන්න. මං කියන දේ ඇත්ත කියලා මෙයාලට කියන්න. එහෙම කියලා ෂෙලොක්ට කියනවා. ෂෙලොක් මොකුත්ම කියන්නේ නැහැ. ෂෙලොක් බ්‍රූක් ළඟට එන්න හදද්දි බ්‍රූක් බය වෙලා ප්ලීස් මට මොකුත් කරන්න එපා. දැන් ෂෙලොක්ට මොකුත් කරගන්න බෑ. ඒත් ෂෙලොක්ට මොකුත් කරන්නතු ඉන්නත් බෑ. ඉක්මනම මෝරියාටි අල්ල ගන්න යන්න හදද්දි එයා ජනේලෙන් පැනලා එස්කේප් වෙනවා. දැන් ෂෙලොක්ට මොකුත් හිතාගන්න බෑ. ඇදිකොත් මෝරියාටි ෂෙලොක්ගේ මුළු ජීවිත කතාවම දන්නවා. ඒක පාවිච්චි කළා තමයි මෙයා මේ දේවල් කරන්නේ. ඒත් මෝරියාටි කොහොමද ඒක දැනගත්තේ? ඒක තමයි ෂෙලොක්ට තියෙන එකම ප්‍රශ්නේ. දැන් ෂෙලොක් ඒ ගැන කල්පනා කරලා එයා යනවා මොලිය මුණ ගැහෙන්න. මොලිය මුණ ගැහලා මොලිට කියනවා මොලි මම මැරෙන්න යන්නේ. මට ඊට කලින් පොඩි උදව්වක් ඕනි. ඔයාට මොනාද ඕනි මගෙන්? එහෙම කියද්දි ෂෙලොක් කියනවා ඔයාව කියලා. මේ වෙලාවේ වොට්සන් එයා මෝරියාටි හම්බෙන්න ගිහින් ඇදිකොත් ෂෙලොක් ගැන මෝරියාටි කිව්වේ මයික්‍රොෆ්ද කියලා අහන්න. වොට්සන් ඒ ගැන මයික්‍රොෆ්ගෙන් අහද්දි මයික්‍රොෆ් කියනවා මෝරියාටි. මෝරියාටි කියන්නේ අපරාධකාරයෙන්ගෙත් අපරාධකාරයෙක්. එයා ගාව කී කෝඩ්යක් තියෙනවා. ඒකින් ඕනම දොරක් අරින්න පුළුවන් කියලා ආරංචියක් ආවා. ඒක නිසාම අපි ආව පැහැරගත්තා. පැහැරගෙන යාට පුළුවන් තරම් වද දීලා කී කෝඩ් එක ගැන අහද්දි ඒත් එයා එක වචනයක් කිව්වේ නැහැ. ඒත් මම එයාව පොඩ්ඩක් කතා කරවව්වා. ඒ ෂෙලොක්ගේ ජීවිත කතාව කියලා. ඒත් එයා කෝඩ් එක කිව්වේ නැහැ. ඒ කියන්නේ මයික්‍රොෆ් ඔයා ඒ කෝඩ් එක වෙනුවෙන් ඔයාගේ මල්ලිගේ ජීවිතෙත් පූජා කරන්න සූදානම් වුණා. එහෙම නෑ ජෝන්. ඇයි නැත්තේ? ඔයා හොඳටම දන්නවා මෝරියාටි ෂෙලොක් විනාශ කරන්න කියලා. නෑ ජෝන් මං එහෙම එකක් හිතුවේ නෑ ජෝන්.
මට සමා වෙන්න. එහෙම කියද්දිත් වොට්සන් අහන පාටක් නැහැ. එතනින් යනවා. දැන් වොට්සන් ගියන් ෂෙලොක් මුණ ගැහෙන්න. ෂෙලොක් කියනවා මෝරියාටි කොහොම හරි කෝඩ් එකක් අපේ ගෙදර තියලා ගිහින් තියෙනවා. ඒක හොයාගත්තා නම් මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන් වෙයි. ඒක කොහොම හරි අපේ ගෙදර තමයි ඇත්තේ. දැන් ෂෙලොක් ඒක ගැන කල්පනා කරනවා. ඒත් එකම වොට්සන්. ඒ හරි ටේබල් එක තට්ටු කරලා එතනින් යනවා. එතකොට තමයි ෂෙලොක්ට මතක් වෙන්නේ. මෝරියාටි තයාගේ කකුලට මෙහෙම තට්ටු කරපු එක. ඒ කියන්නේ මෝරියාටි දීලා තියෙන යාට බයිනරි කෝඩ් එකක්. දැන් තමයි ෂෙලොක්ට ඒක නෝට් වෙන්නේ. එහෙමම ෂෙලොක් මෝරියාටිට මැසේජ් එකක් දානවා. එන්න අපි සෙල්ලම් කරමු. හොස්පිටල් එකේ මුදුනට එන්න. සමහරට ඔයාට ආපහු ඕනි දෙයක්වත් මගේ ළඟ ඇති. එහෙම කියලා මැසේජ් එක යවනවා. දැන් උදේ පාන්දර වොට්සන්ට කෝල් එකක් එනවා. එයා පැත්තෙන් වෛද්‍ය සේවකී කෝල් කරලා කියනවා කවුද කෙනෙක් මිසිස් හඩ්සන්ට වැඩ තියලාලු. එයාට ගොඩක් අමාරුයිලු. දැන් වොට්සන් ෂෙලොක්ටත් මේ ගැන කියලා එන්න අපි ඉක්මනට යමු කියලා කියද්දී ෂෙලොක් කියනවා නෑ මට දැන් එන්න බෑ. මොකද මම බිසි මට ටිකක් කල්පනා කරන්න ඕනි. ෂෙලොක් ඔයා ඇත්තමද කියන්නේ? එක පාරක් මිසිස් හඩ්සන්ට ගැහැවා කියලා කීප වතාවක් මම ජනේලෙන් බිමට දැම්මා. ඒ ෂෙලොක් ඔයා දැන් මෙහෙම කතා කරන්නේ. අනේ මන්ද ෂෙලොක්. ඕනනම් මට තේරුම් ගන්න බෑ. හරි ඔයා මෙතනම ඉන්නකෝ මං යන්නම්. එහෙම කියලා වොට්සන් ෂෙලොක් එක කේන්තියන් වගේ එතනින් යනවා. දැන් වොට්සන් එතනින් ගියාට පස්සේ ෂෙලොක් මෝරියාටි මුණ ගැහෙන හොස්පිටල් එකේ උඩම තට්ටුවට යනවා. ආ ෂෙලොක් මගේ අවසානම ප්‍රශ්නේ. මට මේ ජීවිතේ ජීවත් වෙන එකත් හරිම කම්මැලි. ඔයාට එහෙම නැද්ද ෂෙලොක්? මගේ ජීවිත කාලෙම තරගකාරයෙක් හිටියොත් ඒ ඔයා තමයි. ඒත් දැන් ඔයාත් නැහැ. මොකද ඔයා මං පරද්දවුවා. ෂෙලොක් ඔයා දන්නවද? ඒක කරන්න ගොඩක් ලේසි වුණා මට. ගොඩක්ම ලේසි වුණා. දැන් ෂෙලොක් කියනවා මම ඔයා කියපු කෝඩ් එක හොයාගත්තා. ඒක බයිනරි කෝඩ් එකක්. ඔයා ගැංගිල්ල උඩ තියාගන්නකොට බිංදුව ඔයාගේ ඇඟිල්ල තට්ටු කරනකොට එක. එහෙම නේද? ඒක නිසා තමයි අපේ ගෙදර වටේට අපරාධකාරයෝ ආවිත් ඒ කට්ටිය මම බේරගත්තේ. මොකද ඒ කට්ටියට ඒක ඕනි වෙලා තිබ්බා. මට දැන් ඒ කෝඩ් එක පාවිච්චි කරලා බ්‍රූක් කියලා කෙනෙක් නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන්. නෑ නෑ ෂෙලොක් මේක එච්චර ලේසි වෙන්නේ නැහැ. ෂෙලොක් ඔයා දන්නවද? එහෙම කී කෝඩ් එකක් මන් නැහැ. මෝඩයා. මං ඔයාලට කියවපු කෝඩ් එකෙන් කිසිම තේරුමක් නැහැ. ඔයාත් හිතනවද මේ පොඩි කෝඩ් එකෙන් හැම දොරක්ම අරින්න පුළුවන් කියලා? මේ දේවල් හැමෝම විශ්වාස කරත් ඔයා කොහොමද විශ්වාස කරේ ෂෙලොක්? ඔයා දන්නවද ෂෙලොක් මං ඒ ගොඩනැගිල්ල තුනම හැක් කරේ. ඒක ඇතුලේ මගේ කට්ටිය හිටියා. එයාලගේ උදව්වෙන් තමයි මං ඒ වැඩේ කරේ. ෂෙලොක් ඔයා දන්නවද මං ඇයි එහෙම කරේ කියලා? මොකද ඔයා ඒක විශ්වාස කරනවා. එදිකොත් ඒක තමයි ඔයාගේ වීක්නස් එක. දැන් මෝරියාටි ෂෙලොක්ට උඩ තට්ටු ඉඳන් පහළට පැනලා මැරෙන්න කියනවා. දැන් වොට්සන්ව පෙන්නනවා. එයා ගෙදර ගිහින් බලද්දි මිසිස් හඩ්සන්ට මොකුත් වෙලා නැහැ. එයා එහෙම එකක් ගැන දන්නේවත් නැහැ. දැන් තමයි වොට්සන්ට තේරෙන්නේ ෂෙලොක් වොට්සන් එතනින් එලව ගන්න ඕන නිසා තමයි එහෙම කරේ කියලා. ඒක දැනගත් වොට්සන් ඉක්මනට ආයෙත් ෂෙලොක් ඉන්න තැනට යන්න හදනවා. ඒත් එක්ක මෙහෙ ෂෙලොක් මං අයි පයින්න ඕනි කියලා මෝරියාටි කෝට් එකෙන් අල්ලලා මෝරියාටිව තල්ලු කරන්න හදනවා. මෝරියාටි ඔයා සයිකෝ කෙනෙක්. ආ එහෙමද? මම පොඩි දෙයක් කියන්න ඕනි ෂෙලොක්. ඔයා මෙතනින් පැන්නේ නැත්තම් ඔයාව දන්න අය හැමෝම මැරෙයි. ඔයා ගැලුව වොට්සන් මිසිස් හඩ්සන් ලෙස්ටර්ඩ් ඒ තුන්දෙනාම වැඩි කාලම මැරෙයි. දැන් ඔයාට තේරුණාද? ඇයි ඔයාට මම මෙතනින් පණින්න කිව්වේ කියලා? ඔයා පැනලා මැරණ ගෑ කට්ටිය ආරංචි වුණොත් ඒ කට්ටිය තුන්දෙනාම අතහැරලා යයි. ඒ වගේම ඔයා සිය දිව හානි කරගත්තම හැමෝම හිතයි ඔයා කරේ බොරුවක්. ඒ බොරු ඔප්පු වුණු නිසා ඔයාට ඒ ලැජ්ජාව දරා ගන්න බැරි වුණා. ඒක නිසා තමයි ඔයා සිය දිව හානි කරගත්තේ කියලා. දැන් ෂෙලොක්ට වෙන කරන්න දෙයක් නැහැ. ඒ තුන්දෙනා බේර ගන්න ඕන නම් මෙතනින් පණින්නම වෙනවා. දැන් ෂෙලොකුත් පණින්න රෙඩි වෙලා මෝරියාටින් අහනවා මට විනාඩියක් දෙනවද? මට විනාඩියක් තනියෙන් ඉන්න ඕනි. එහෙම කියලා කියද්දි මෝරියාටි තෙතනින් ටික දුරකට යනවා. එතකොටම ෂෙලොක් මොකක්ද දැන් මතක් වෙලා එයා hina වෙන්න පටන් ගන්නවා. මේ hina වහලා මෝරියාටිට දරා ගන්න බෑ. මොකද්ද? ඇයි hina වෙන්නේ? මට මොකක් හරි මග හැරනද? එහෙම කියද්දි ෂෙලොක් hina වෙවි මෝරියාටි ගාවට එනවා. ඔව් මෝරියාටි ඔයාට පොඩි දෙයක් අමතකුණා. ඔය අනිවාර්යෙන් කෝඩ් එකක් හරි ඕඩර් එකක් හරි දෙන්න ඕනි. එතකොට තමයි මේ තුන්දෙනාව ඒ කට්ටිය මරන්නේ. ඒත් ඔයා මගේ ළඟ ඉන්නවා. දැන් කොහොමද ඒ ඕඩර් එක දෙන්නේ? ෂෙලොක් ඔයා හිතනවද ඔයා කියන දේ අහලා මං ඕඩර් එක වෙනස් කරයි කියලා? ඒක කරන්න ඔයාගේ අයියටත් බැරි වුණා. තව ලොකු ලොක්කන්ටත් බැරි වුණා. මං අකමැති දේවල් කරන්න කාටවත්ම බෑ. එතකොට ෂෙලොක් මං අයියා වගේ නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. මොකද මම තමයි ඔයා. ඔයා තමයි මම. මේක අහලා මෝරියාට hina වෙන්න පටන් ගන්නවා. එයාට ගොඩක් සතුටුයි. ඔයා තමයි මම. මම තමයි ඔයා. ෂෙලොක් ඔයා කටින් මේක කිව්වා. Thank you. එහෙම කියලා අතට අතක් දෙනවා. ඒත් එක මෝරියාටි කියනවා මම ජීවිතුන් අතර ඉන්නකම් ඔයාට ඔයාගේ යාළුවෝ බේරගන්න පුළුවන්. ඒත් මට එක ක්‍රමයක් තියෙනවා. එහෙම කියලා මෝරියාටි ඉක්මනටම දුවක් වරන් එයාම වෙඩි තියාගෙන මැරෙනවා. මේක දැකලා ෂෙලොක්ට මොනා කරන්න කියලා හිතා ගන්න බෑ. දැන් ෂෙලොක්ට අනිවාර්යෙන් උඩින් ඉඳන් බිමට පනින්න ඕනි. නැත්තම් මෝරියාටි සෙට් කරපු කුලී බිනි මරුවෝ.
මිසිස් හස්සන්ටයි ලෙස්ටර්ටයි වොට්සන්ටයි වෙඩි තියලා මරලා දායි. දැන් වොට්සන් හොස්පිටල් එකේ ළඟට මෙනවා. ඒ වෙලාවෙම ෂර්ලොක් එයාට කෝල් එකක් ගන්නවා හොස්පිටල් එක ඇතුළට එන්න එපා පොඩක් දුරස් වෙලා ඉන්න කියලා. දැන් කිව්වා වගේම වොට්සන් උත් ටිකක් දුරස් වෙලා ෂර්ලොක් බිල්ඩින් එක උඩ ඉඳන් බලන් ඉන්නවා. දැන් ෂර්ලොක් කියනවා වොට්සන් මට සමා වෙන්න. එයාලා කියපු දේවල් ඔක්කොම ඇත්ත. මෝරියාටිව නිර්මාණය කරේ මම. මම බොරුකාරයෙක් වොට්සන්. මේ ගැන ලෙස්ටර්ටත් කියන්න. නෑ ෂර්ලොක් ඔයා කියන්නේ බොරු. මං දන්නවා. ඔයා මාව මුණ ගැහෙන වෙලේම මං ගැන හැම දෙයක්ම කිව්වා. මගේ නංගි ගැන පවා කිව්වා. නෑ වොට්සන් මං ඔයා එන්න කලින් ඔයා ගැන දැනන් හිටියා. මං ඔයා ගැන හෙව්වා. එතකොටනේ මට ඔයාව පුදුම කරන්න පුළුවන්. ඒක ට්‍රික් එකක්. වොට්සන් මං වෙනුවෙන් එකම එක දෙයක් කරන්න. මේ ෆෝන් කෝල් එක තමයි මගේ අවසන් කැමැති පත්‍රය. මේක හැමෝටම පෙන්වන්න. එහෙම කියලා ෂර්ලොක් එතනින්නම් පණිනවා. වොට්සන් දුවගෙන මේ හරියට එන්න හදද්දි එතනින් ආ බයිසිකල් එකයි දිලා වොට්සන් වැටෙනවා. ඒ වැටිච්ච පාට වොට්සන්ට සිහි නැති වෙලා යනවා. ටික වෙලාවකින් නැගිටින වොට්සන් ඒ හරියට ගිහින් ෂර්ලොක්ව බලලා එයා මරණ කියලා දැනගත්ත ගමන් එයාට කලන්තෙත් දානවා. දැන් ෂර්ලොක් මරණ කියලා ආරංචි වෙන ගමන් අර මිනි මරුවෝ ඒ කට්ටිය මේ තුන්දෙනාව අතහරිනවා. දැන් නිවුස් වලත් යන්නේ අර කතාවමයි. ෂර්ලොක් බොරුකාරයෙක්. එයාගේ බොරු වැඩ ඔප්පුන නිසා ඒ අවමානේ දරා ගන්න බැරුව එයාම සියදිය හානි කරගත්ත කියලා. දැන් මේ දේවල් එයාගේ ඩොක්ටර්ට කියලා එයා මිසිස් හච්සන් ෂර්ලොක්ගේ සොහන ගාවට එනවා. ඇත්තටම මිසිස් හච්සන් ෂර්ලොක්ගේ අම්මා වගේ. එයා ෂර්ලොක්ට ගොඩක් ආදරේ. ඒ වගේම මිසිස් හච්සන් ෂර්ලොක්ට ගොඩක් ආදරේ. ෂර්ලොක්ගේ සොහන ගාවට ඇවිත් මේ දෙන ගොඩක් දුක් වෙනවා. මේ දෙනගේ ඇස් වලින් කඳුළුත් එනවා. එහෙමම දෙන්න මේ හැරින් යනවා. මේ දෙන එහෙම යද්දි ඒ හැරි කවුද කෙනෙක් ඒක බලන් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ ෂර්ලොක් හෝම්ස්. එයා කොහොමද ජීවත් වෙන්නේ? ඒත් එයා ජීවත් වෙනවා නම් ඇයි වොට්සන්ට මිසිස් හච්සන්ට ඒ ගැන කිව්වේ නැත්තේ? ඇයි හැමෝගෙම මේක හංගන්න හදන්නේ? මේ හැම ප්‍රශ්නයකටම උත්තර අපි එන එපිසෝඩ් වලින් බලමු. Thank you.